සුබ දවසක් ඔයාලා හැමෝටම. Cleft lip සහ palate. මේ කියන්නේ බබාලගේ තොල් සහ තල්ල උපතින්ම කැඩියාමේ අසාමාන්‍යතාවයක්. මේ තත්ත්වයේදී දරුවාට මව් කිරි ගැනීමට අපහසු වෙනවා. ඒ වගේම කිරි නාසයෙන් කාන්දු වෙන්න පුළුවන්. තව මේ අසාමාන්‍යතාවය නිසා බබාලට හුස්ම ගැනීමේ අපහසුතාවයද එනවා. හරි බය වෙන්න දෙයක් නැහැ. මේ උපතින්ම තොල් සහ තල්ල පැලීමේ තත්ත්වයට ශල්‍යකර්මය මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. එකපාරටම බෑ, මේකට ටික කාලයක් යනවා. සම්පූර්ණයෙන්ම සුව කිරීමට උපතින් පසු වසර දෙකක් ඇතුළත පුළුවන්. දැනට ලංකාවේ උපදින දරුවන් 700කින් එක්කෙනෙකුට මේ තත්ත්වය තියෙනවා. ඒකින්ද මේ දේවල් ඔයාගේ දැනුමට එකතු කරගන්න එක ඔයාට ගොඩක් වැදගත්. දැන් කතා කරමු ඇයි මෙහෙම තොල් සහ තල්ල පැලෙන්නේ. හරි, කලලය වර්ධනය වෙද්දී සමහර ජානමය සහ පාරිසරික සාධක නිසා බබාගේ තොල්වල සහ තල්ලේ විකෘති ඇති වෙනවා. තොල් සහ තල්ල නිසි ලෙස හැදීමට අවශ්‍ය ජානවල විකෘතියක් වෙලා නම් මේ විදියට එක පැත්තකට හෝ දෙපැත්තටම තොල් සහ තල්ලේ පැලීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී සමයේදී අහිතකර විදියට දුම්පානය, මත්පැන් පානය, ෆෝලික් ඇසිඩ් ඌනතාවය සහ ඇතැම් ඖෂධ පාරිසරික සාධක විදියට බලපානවා. මේ හේතු නිසා කලලය වර්ධනය වෙද්දී තොල්වල සහ කටේ මාංශ පේශිවල සැකැස්මට බලපෑමක් වෙනවා. මේ නිසා ඔන්න තොල් සහ තල්ල පැලීම සිද්ධ වෙනවා. හරි, දැන් කතා කරමු ප්‍රතිකාර ගැන. ගොඩක් වෙලාවට කලලය වර්ධනය වෙද්දී ප්‍රෙග්නන්සි කාලෙදී මේ තොල් සහ තල්ලේ අසාමාන්‍යතා හඳුනා ගන්නවා. කොහොම වුණත් සමහර අවස්ථාවල මේ තොල් පැලීම ඉතා කුඩා නිසා හඳුනා ගන්න ඉතාමත් අමාරුයි. ඒකෙහිඳ උපතෙන් පසුව ප්‍රතිකාර කිරීම පටන් ගන්නවා. මේකට අවුරුදු දෙකක් ඇතුළත ශල්‍යකර්ම කීපයක්ම සිද්ධ කරනවා. බය වෙන්න දෙයක් නැහැ, රජයේ රෝහල්වල මේ දේ සිද්ධ කරනවා. විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක්ම සහයෝගීත්ව වෙන. හරි, මේ වීඩියෝ එක ඔයාගේ දැනුමට පුංචි හරි දෙයක් එකතු වුණා ඇති. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.